මේ ලංකාවේ තිබුණේ 2004 වෙනකම්. 2006 දී තමයි මුලින්ම කන්සෙප්චුවලයිස් කරේ. ඊට පස්සේ 2007 අපි මුලින්ම ඒ අවෝඩ් සෙරමොනි එක තිබුණා. මේ ප්‍රොසෙස් එකමයි ගියේ ওই විදිහටම. මේ හැබැයි කැටගරිස් ප්‍රමාණය හුඟක් ඒදා ඒ වෙලාව ඔච්චර තිබුණේ නැහැ. ඊළඟට ඒ ප්‍රොසෙස් එක ගිහලා 2007 ඉඳලා මේක ටුවරිස්ට් බෝඩ් එකට අවශ්‍ය වුණා. මේක මේ කැලෙන්ඩර් ඔෆ් ඉවෙන්ට්ස් වල as a major event because the objective එක උනේ මේ ඒ සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න එක එක සර්විස් ප්‍රොවයිඩ් කරන අයයි පොටෙන්ෂල්ටයි AI කරන කන්ට්‍රි AI ගේ දායකත්වය අගය කරලා ඒක සම්මානයක් දීමෙන් AI තවත් උගන්දු කරවන්න AI ඉදිරියට ගෙනියන්න මොකද ඔය අපේ සේවා සැපයීම හා අපේ හෝටල් වල සංචාරකයන්ගේ නවාතන් පහසුකම් ඒවයි තියෙන ගුණාත්මක භාවය වැඩි කිරීම තමයි මේ මේකේ බලාපොරොත්තු වෙන්නේ. මම හිතන එක හුඟක් දුරට වුණා කියලා මොකද දැන් අද අපි දකින ඔය සංචාරක හෝටල් වල තියෙන මේ ඉවොලියුෂන් එක එහෙම නැත්නම් ඒකේ පරිණාමය බලාගෙන යනකොට අපිට ඉස්සර දුවේ හෝටල් කියලා විතරයි. ඊළඟට අපි මේ සංචාරක කර්මාන්තය අරගෙන බලනවා හෝටල් තිබුණා ගෙස්ට් හවුසස් තිබුණා ඊට අමතර වෙන ඉස්සර තිබුණා පේයින් ගෙස්ට් අකොමඩේෂන් කියන එක ඒක ඔය දැන් කියන ඔය හෝම් ස්ටේ එක සමානයි ඔච්චරයි මුළු ලංකාවෙම තිබුණේ මේ අකොමඩේෂන් සෙක්ටර් එක ට්‍රැවල් වල ඔය අපි ට්‍රැවල් වල ඔය කියන අංශ ඔක්කොම තිබුණා ට්‍රැවල් වලට ට්‍රැවල් ඒජන්ට්ස් ඇවිල්ලා නැත්නම් කියන BMC කියලා ඊළඟට එයාලයින්ස් වලින් ඔය ඔය වගේම ෆොරිනර්ස් ලාගෙන ඔයිට වැඩිය චාර්ට් ඔපරේටර්ස්ලා ඔයිට වැඩිය ආවා. අපි සංචාරක ව්‍යාපාරයේ වැඩ කරන කාලේ අපි හෝටල් වල ඉන්න කාලේ හෝටල් 80 වල ගත්තාම හෝටල් පිරීලා තිබුණ 83ට ඉස්සෙල්ලා. ඒ කාලේ මේ හෝටලේ කාමරයක් සීසන් එකේ ගන්නවා කියන එක තමයි. හැබැයි ඒ කාලේ මේ වගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේවා රෙකග්නයිස් කරෙත් නැහැ. දැන් මම හිතනවා අපේ රීජන් එක අරගෙන බලනවා සිංගප්පූරුව තමයි මුලදීම මම දන්න තරමින් මේ අවෝඩ් මේ එකක් තියලා ඉවරලා ඒ රටේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්නේ ඒක කරේ. අපිත් ඒක අපිට ගියා අවුරුදු ඒක වැඩි අවුරුදු මම හිතන්නේ 25ක 30ක විතර පස්සේ තමයි අපි ලංකාවේ එම සංචාරක ව්‍යාපාරයේ ඇගෙීම කරන්න පටන් ගත්තේ. දැන් නැවතත් අර මේකේ අපි පුනර්ජීවනයක් දකින නිසා යාවුද ඉඳලා මම හිතනවා අපිට දැන් මේක දිගටම කරගෙන යන්න හොඳම අවස්ථාව දැන් ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අය උනන්දු කරලා ඉන්න තවදුරටත් මේ හෝටල් විතරක් නෙවෙයි සංචාරකයන්ට දෙන අවශ්‍ය සංචාරකයන්ට අවස්ථාවන් ඇති කරලා මේ දෙවිය වෙනත් අවස්ථා ඇති කරලා සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කරන්න. දැන් හොඳ උදාහරණයක් ඉස්සර අපි ඉන්නවා ලංකාව ප්‍රොමෝට් කරේ සංසීයයි සයන් කියලා 3S කියලා. නමුත් දැන් මේ වැඩේ අපි කල්චර්, නේචර්, ඇඩ්වෙන්චර් කියලා ගොඩාක් මේ ඒරියාස් වලට මේවා කරලා අපි ලංකාව ප්‍රොමෝට් කරනවා ඩෙස්ටිනේෂන් එකක් විදිහට ගොඩාක් මේ තව ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඒ නැත්තම් ඩයනමික්ස් ගොඩාක් තියෙන මේ ගමනාන්තයක් විදිහට. Anything else?